ඒ දඹුල්ලේ සිට පිටත්වෙලා කුරුණෑගලට යන අතරතුර කුරුණෑගලදී මේ යානය ගොඩබාන්න තිබුණු සංඥා පද්ධතිය ඒ කිව්වේ විදුලි ආලෝකය එහෙම පිටින්ම අක්‍රිය කරලා තිබුණා. මේ අක්‍රිය කිරීම ඇත්තටම කඩාකප්පල්කාරී ක්‍රියාවක්. හොඳටම දන්නවා ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මැතිතුමා හෙලිකොප්ටර් යානයකින් කුරුණෑගල බෙලගෙදර ක්‍රීඩාංගණයට එන බව. එතකොට ඒ සඳහා අවශ්‍ය ආරක්ෂක විධිවිධාන එවැගේම සංඥා පද්ධති ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය විදුලිය සහ ඊට අවශ්‍ය සියලු දෑ සූදානම් කිරීම බලධාරීන්ගේ වගකීමක්. එතුමාගේ හෙලිකොප්ටර් යානය ගොඩබාන්න ඉඩ නොදී බලක්වාලීම සඳහා හිතාමතාම කරන ලද කුමන්ත්‍රණයක් හැටියට අපි මේක සලකනවා. මොකද මේ මොහොතේ විදුලිය විසන්ධි වෙන්න ක්‍රමයක් නැහැ. විසන්ධි වෙනවා නම් ඊට විකල්ප පියවරක් කරගන්න තිබුණා. ඒක බලධාරීන්ගේ වගකීමක්. යම් ආකාරයක ගුවන් යානය එවැනි අනතුරුදායක තත්ත්වයේ මත ගොඩබාන්න උත්සාහ කළා නම් ඇතිවන අනතුරුදායක තත්ත්වය අපේක්ෂකයාගේ ජීවිතයටත් හානියක් වෙන්න ඉඩ තිබුණා. ඒක විශාල බරපතල චෝදනාවක්. ඒ සිද්ධිය ගැන වහාම පරීක්ෂණයක් පැවැත්විය යුතුයි කියලා අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින කැමැති. මේ අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වහාම අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කරන ලෙස නීතිජවරු පිරිසක් මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ඊයේ දිනේදී අපගේ ජනාධිපති අපේක්ෂක ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමා ගමන්ගත් හෙලිකොප්ටර් යානය කුරුණෑගල නගරසභා ක්‍රීඩාංගණයට ගොඩබෑම සඳහා කටයුතු කිරීමට නොහැකි වන ලෙස විදුලිය විසන්ධි කිරීම සම්බන්ධයෙන් අප මැතිවරණ කොමසාරිස්තුමාගෙන් ඉල්ලා සිටිනවා. ඒ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් කරන ලෙසට මේක ඉතාම නරක තත්වයක්. මැතිවරණ කොමිෂන් සභාවේ ගරු සභාපතිතුමාගෙන් සහ කොමිසමේ අනිත් සමාජික මහතුරුන්ගෙන් ඉල්ලා සිටිනවා මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙසට. ප්‍රදේශ කිහිපයක මාධ්‍ය හමුවලදීද මේ සම්බන්ධයෙන් අදහස් පළ වුණා. සජිත් ප්‍රේමදාස අපේ අපේක්ෂකතුමා ඝාතනය කිරීමට සැලසුමක් කළාදෝ කියලා අපිට සැකයක් තියෙනවා. එතුමාගේ තියෙන මේ ජනබලයත් එක්ක මේ වෙලාවේ එතුමා ඝාතනය කරන්න සැලසුම් කළාද? එහෙමනම් ඒ සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් රාස් පොලිසිය මැතිවරණ කොමසාරිස්තුමා මේ සම්බන්ධව සොයා බැලිය යුතුයි. මේ ගැන ඉදිරි වැඩ කටයුතු සැලසුම් කළ යුතුයි. අනිවාර්යයෙන් මේවර ජයග්‍රහණය කරනවා. ඒක නියතයි. ඒක අපි දන්නවා. ඉතින් ජයග්‍රහණය බලන් ඉන්න බැරුව ගියාම අපේ ප්‍රතිවාදීන් විසින් මේ කරන්න හදන මේ ඝාතන කුමන්ත්‍රණ අපි සරේ එලා දකිනවා. මේ වෙනකොට වෙලා තියෙන ලොකුම ගැටලුව තමයි අපේක්ෂකතුමා සජිත් ප්‍රේමදාස මැතිතුමා කුරුණෑගලට යන මොහොතේදී ගොඩබහින්න තිබ්බ ප්‍රධානම ස්ථාන දෙක විදුලිය විසන්ධි කරා. මේ වෙනකොට ආරංචි වෙලා තියෙනවා මේ සම්බන්ධ වෙලා තියෙන්නේ ඒ ප්‍රදේශයට අදාළ වෙච්ච මහනගර සභාවට අදාළ සභාපති කියලා. මේ ජනාධිපතිවරණය තමයි මේ වෙනකොට පැමිණිලි අඩුම ජනාධිපතිවරණය. හොඳින් මේ ජනාධිපතිවරණයට මුණ දෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී කියන මූලධර්මයේ මුල් කරගෙන. කරුණාකර ප්‍රජාතන්ත්‍රවාදී නාමයෙන් මිනිස්සු මරන්න ලෑස්ති වෙන්න එපා. තමන්ට පරාජයක් ලැබෙනව නම් ප්‍රතිවාදී අපේක්ෂකයට මම පැහැදිලිව කියන්නේ පරාජය පිළිගන්න. මිනි මරලා කිසිම වෙලාවක උත්සාහ කරන්න එපා තමන් රාජ්‍ය බලය අල්ලන්න.